ඔගොල්ලන්ට මතකද මගේ ස්කින් කෙයා මිනි ෆ්‍රිජ් එක? මිනි ෆ්‍රිජ් එක අන්බොක්සින් වීඩියෝ එක කරාට මට බැරි වුණානේ මම ඒක ඕගනයිස් කරගන්නේ කොහොමද, මම ස්ටොක් කරන්නේ මොනවද කියන එක ඔගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකෙන් මම්මගේ මිනි ෆ්‍රිජ් එක ඕගනයිස් කරන්නේ කොහොමද කියන එක ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ෆ්‍රිජ් ස්විච් ඔන් එකේ තියනවා නම් මෙන්න මේ විදිහට තමයි පැය 24 මුණක් තියෙන්නේ. මට මගේ ප්‍රොඩක්ට් ස්ටෝ කරගන්න මේ විදිහට රැක්ස් දෙකක්, ඒ වගේම මේ ට්‍රේ රැක්ස් තුනක්, ඒ වගේම මෙන්න මේ පුංචි ඩ්‍රෝව එකක් තියෙනවා. මම මුලින්ම ප්ලේස් කරන්න හදන්නේ මගේ ඇලෝ ජෙල් එකයි, රෝස් වෝට් එකයි, ඒ වගේම ෆේස් මිස්ට් එකයි. මේ විදිහට තමයි මම යාලව ඕගනයිස් කරගන්නේ. මේ ප්‍රොඩක්ට්ස් ඩේලි බේසිස් ඕන වෙන හින්දා මම මේ විදිහට ස්ටෝ කරනවා. ඊළඟට මගේ ది ඕඩිනරි ප්‍රොඩක්ට්ස්, හරියට කිව්වොත් මගේ මෝර්නින් රුටින් එකේ, නයිට් ටයිම් රුටින් එකේ ඕන වෙන ප්‍රොඩක්ට්ස් තමයි මම මේ විදිහට ප්ලේස් කරගන්නේ. මගේ විටමින් සී එක, ඒ වගේම ෆේස් ජෙල් එක, ඒ වගේම සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එක, ක්ලෙන්ස් එක මේ විදිහට මම ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ විටමින් සී සීරම් එක, අනිත් සීරම්ස් මේ විදිහට ඇරේන්ජ් කරනවා. ඔගොල්ලෝ දන්නව ඇතිනේ විටමින් සී, එහෙම නැත්නම් රෙටිනෝල් වගේ ඉන්ග්‍රීඩියන්ස් තියෙන ප්‍රොඩක්ට් ලයිට් එකට එහෙම නැත්නම් හීට් එකට එක්ස්පෝස් වුනාම ඒකේ බ්‍රේක් ඩවුන්ස් ඇති වෙනවා. ඉතින් අපිට පුළුවන් එහෙම බ්‍රේක් ඩවුන්ස් ඇති නොවෙන්න අපේ ප්‍රොඩක්ට්ස් මේ විදිහට මිනි ෆ්‍රිජ් එකේ ස්ටෝ කරගන්න. ඕගොල්ලන් කැමති නම් චිල්ඩ් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලට මේ තමයි අයිඩියල්ම දේ. දැන් මම ස්ටෝ කරන්න යන්නේ මගේ අයි මාස්ක්. අයි මාස්ක් ගොඩක් තිබ්බත් මම මේ වෙලාවේදී ප්ලේස් කරන්නේ මගේ හයිඩ්‍රොජෙල් අයි පැච් එක, ඒ වගේම විටමින් සී අයි පැච් එක. ඊට අමතර ඩොක්ටර් රෂෙල් අයි ජෙල් එක විතරයි. ඒත් එක්කම මම මගේ ස්ලිපින් මාස්ක් එකයි ලිප් මාස්ක් එකයි මේ රැක් එකේම ප්ලේස් කරනවා. අපිට පුළුවන් කෝල් ඔර් ඩාර්ක් ප්ලේස් එක ස්ටෝ කරන්න කියලා තියෙන ඕනම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් මේ විදිහට මිනි ෆ්‍රිජ් එකේ තියන්න. Time for my favorite sheet mask. Called sheet mask එකක් apply කරනවා කියන්නේ වෙනමම feeling එකක්. ඒකෙන් ඇත්තටම අපිට sheet mask එකකින් හම්බ වෙන benefits double වෙලා තමයි හම්බ වෙන්නේ. දෙතම sunburns වෙලා තියෙන වෙලාවක aloe vera sheet mask එකක් බලන්න ඔයගොල්ලෝ ෆ්‍රිජ් එකේ දාලා ටිකක් වෙලා තියලා apply කරලා ඇත්තටම perfect. ජෙඩ් රෝලර්ස්, එහෙම නැත්නම් ෆේස් මසාජ, මේ වගේ මසාජ් ටූල්ස් පුළුවන් මෙන්න මේ ඩ්‍රෝව එකේ තියන්න. ඇත්තටම මේ දේවල් නම් අනෙසසරි. ඒත් ඉතින් මම නිතර නිතර යූස් කරන හින්දා මම මේකට ප්ලේස් කරනවා. මේ වගේ චොකලට්ස් ටිකකුත් මම මගේ ඩ්‍රෝව එකේ දාලා තියාගන්නවා. මොකද ෂීට් මාස්ක් එකක්, එහෙම නැත්නම් ෆේස් මාස්ක් එකක් දාලා රිස්ට් එකේ ඉන්න තියෙන ටයිම් එකේ චොකලට් එකක් කන්න පුළුවන්නේ. ඔගොල්ලන්ට ස්ටෝ කරන්න තව ස්පේස් එක ඕන නම් මේ විදිහට ඩ්‍රෝව එක රිමූව් කරලා මේ ඒරියා එකෙත් ඔගොල්ලන්ගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ස්ටෝ කරන්න පුළුවන්. මං ඉතින් ගොඩාක් ආසාවෙන් ගත්ත දෙයක් නේ මගේ මේ ෆ්‍රිජ් එක. ඒ නිසා මං එයා පොඩ්ඩක් ඩෙකෝ කරන්න යන්නේ. මෙන්න මේ ඩ්‍රෝව එක මට හිතුණා පුංචි ස්ටිකර්ස් ටිකකින් හැඩ කරන්න. මේවා ඉතින් ගර්ලිෂ් තිංස්. ඒ වුණත් අපි ආසා ආදරේ දේවල් ලස්සනට තියාගන්න එකත් හොඳයිනේ. පියටන් මතක තියාගන්න ඔයිල් බේස්, එහෙම නැත්නම් ක්ලේ ටයිප් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපි මිනි ෆ්‍රිජ් එකේ නම් ස්ටෝ කරන්නේ නැහැ. මේ තමයි මගේ පුංචි දිව්‍ය ලෝකේ. තව වීඩියෝ එකකින් හමු වෙමු. Thank you so much for watching. Bye.